ඇවිල්ලා ගෙදර ආවේ සිකුරාදා දා 13 වෙනි සිකුරාදා ගෙදර එනකොට ටිකක් උණ ගතිය තියෙනවා කියලා අම්මි කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ එච්චරම හිතුවේ නැහැ. පැනඩෝල් දෙකක් දීලා මේ දුන්නම් පොඩ්ඩක් නිදාගත්තා දුව. ඊට පස්සේ මේ රෑනට පොඩ්ඩක් උණ ගතිය තිබ්බ හින්දා රෑ 9ට විතර ඒ ගෙවල්තාව ඩොක්ටර් කෙනෙක් අරන් ගියා. ඩොක්ටර් ඉතින් දු පැනඩෝල් විතරයි. ඊට පස්සේ මේ අපි ඉතින් බැලුවා ඊට පස්සේ බ්ලඩ් එකක් කොයිජකට තුන බැස නැත්තම් කරන්න කිව්වා. ඉතින් බැලුවා උණ බැස නැහැ අපිට. ඉතින් මේ ඩොක්ටර් හරි විශ්වාසයි. පොඩි කාලේ දම දු බෙහෙත් ගන්න අපි මෙහෙන්. ඉතින් අපි ගොඩක් පවුලේ අයගේ ඩෙන්ගු හැදිලා හොඳ සුව තත්ත්වයට පත් කරා ඩොක්ටර් හැම ගොඩක් අමාරු වෙලා. ඉතින් ඒ හින්දා අපි මේ ඉරිදා මෙයාට අඩු වෙන්නේ නැති හින්දා ඉරිදා අරන් ආවා මෙහෙ. ඉතින් ඩොක්ටර් බලලා කිව්වා මේ විස්තර බැලුවමක ඩොක්ටර් ටිකක් ඩෙන්ගු තත්ත්වයට බාරයි අපි ටෙස්ටින් එකක් කරලා බලමු කියලා. ටෙස්ට් කරන්න බලනකොටම බැලුවම රිපෝර්ට්වල ඔක්කොම ඩෙන්ගු පොසිටිව් කියලා ආවේ. ඒ විදිහෙන් මේ කාර්ය මේ ඩොක්ටර්ස්ලා මාර විදිහට දුවට බෙහෙත් කරන්න ගත්තා. එලි වෙනකම් මෙයාගේ එන්නේ ප්‍රේටට අඩු වුණා. අන්තිමටම දැන් අත්ම හිටිබ තත්ත්වේ කියන්නේ දැන් ඇත්තටම ඩොක්ටර්ලා කිව්වේ නෑ අන්තිම දෙක දක්වා 2000 දක්වාම අඩු වෙලා මේ ඇතුලෙන් ඔක්කොම මේ බ්ලීඩ් වෙනත් අරගෙන තිබ්බා. මේ එලි වෙනකම් ඩොක්ටර් කෙනෙක් වෙනම තියලා තිබ්බා. ඊට පස්සේ මැෂින් දාලා මෙයාව චෙක් කර කර බෙහෙත් දුන්නා. දෙවි කෙනෙක් වගේ ඇත්තටම දුව බලාගත්ත බලලා මේ තත්ත්වයට ගත්තේ. දැන් තමයි දුවට දැන් තමයි පේටට නගින්න ගත්තේ. අද 18 වෙනිදා තමයි දුව කෙනෙක් ඔක්කොම බට ගලවලා දැන් උනත් අඩුයි. දැන් දුව දැන් අර කන බොන එක ටිකක් අඩුයි. උනට දැන් සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඉතින් ඩොක්ටර්ට ගොඩක් පින් මම මේ දුවගේ ජීවිතය බෙදලා දුන්නට. මේ වැඩ කරපු සියලුම කාර්යම නිදිනවල බා අනිත් එක මට මේ කියන්න මේ වෝඩ් එකේ හිටපු ඩොක්ටර්ස්ලා සැරෙන් සැරේ කියන්නේ මේ පැයෙන් පැයට මේ විනාඩි 20න් විතර දුව ළඟට ආවා. ඇවිල්ලා මොකද කියලා බැලුවා. ඒ වගේම මේ නර්ස්ලා හිටපු අය ඔක්කොම ඇවිල්ලා මෙයාට අවශ්‍ය කරන කියන හැම දෙයක්ම සැරෙන් සැරේට ගණන්ලා බලලා බැලුවා. අපිත් බය වෙලා හිටියා. අපිත් දැන් කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා ඇත්තටම අපිට තේරුමක් තිබ්බේ නැති. ඒකේ අවධානය මේගොල්ලන්ගේ අතේ තිබ්බේ. ඒගොල්ලෝ ඒ වෙලාවේ අවශ්‍ය විදිහට ඒ වැඩ ටික කරලා තමයි මේ තත්ත්වයට පත් කරගන්නේ පුළුවන්. මට උණ හැදුනට පස්සේ අපේ අම්මයි තාත්තයි එකතු වෙලා මාව ඩොක්ටර් සරත්රත්නායක අංකල් ගාවට ගෙනාවා. ඒ වෙලාවේ තමයි ඩොක්ටර් අංකල් කිව්වේ මට ඩෙන්ගු හැදිලා තියෙන්නේ කියලා. ඒක දැනගත්ත මොහොතේ ඉඳන් ඩොක්ටර් සරත්රත්නායක අංකලුයි ඒ වැඩ කරන සියලුම සේවක සේවිකාවන් මට එතන ඉඳන් බෙහෙත් කරන්න පටන් ගත්තා. මම ලොකු අවදානම් තත්ත්වයක හිටියා. නමුත් ඩොක්ටර් මට හොඳට බෙහෙත් කළා. මාව ඒ අවදානම් තත්ත්වයෙන් මුදවා ගත්තා. අද මම මේ විදිහට ජීවත් වෙලා ඉන්නේ ඩොක්ටර් අංකල් ඉඳලා. ඩොක්ටර් සරත්රත්නායක අංකල් මම ආදර්ශයට ගන්නවා. අංකලින් තමයි මම අද මේ තත්ත්වයේ ඉන්නේ. ඒ හින්දා මට කිසි බයසකක් නැතුව කියන්න පුළුවන්. ඩෙංගු සම්බන්ධයෙන් කොන්තම වෛද්‍යවරයා විදිහට ඩොක්ටර් සරත්රත්නායක අංකල්ව මොකද අංකල් තමයි මගේ ජීවිතේ බේරලා දුන්නේ. ඒ හින්දා මගේ ජීවිතේ බේරපු ඒ අංකල්ට මේ රෝහලේ වැඩ කරන සියලුම දෙනාටත් මම මගේ ස්තුතිය පුද කරලා සිටිනවා.